ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න ධර්ම 12. අතීතයේදී ඒ අවිද්‍යාව තිබුණා. වර්තමානයේදීත් ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනාගතයේදීත් ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට ජාතිය සකස් වෙන්නේ උපාදාන පත්‍ය භව. ඒ කියන්නේ භව පත්‍ය ජාති කියන තැනදී. ඒ කියන්නේ කොච්චර යමෙක් කුසල් කරලා තිබුණත් කොච්චර අකුසල් කරලා තිබුණත් මරණසන්න මොහොතේදී මම උපාදානය කරන්නේ මොකද්ද? ඒකට අනුකූලව තමයි භවය. ඊට අනුකූලව තමයි ජාතිය සකස් වෙන්නේ කියන එක. එතකොට අපි හඳුන්නේ ඒ විදිහට ගිය භවයේ ඉඳන් මේ භවයට භවපත්‍ය ජාති කියන තැනදී තමයි මම මේ භවයට ආවේ. එතකොට තව විදිහට විස්තර කරනකොට කියනවා ප්‍රතිසන්දි චitte සකස් වන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරපත්‍ය විඥාන කියන තැනේදී කියලා. එහෙම කිව්වොත් අර ඉස්සෙල්ලා කිව්ව එකත් එක පැටලිලක් වගේ පේනවා. ඉස්සෙල්ලා මට එතන කියනවා අනාගත උප්පත්තියට හේතුනේ භවපත්‍ය ජාති කියලා. මම මේ භවයට ආවට පස්සේ කියනවා නෑ, මේ ප්‍රතිසන්දියට හේතුනේ සංඛාරපත්‍ය විඥාන කියලා. එතකොට මහත්තයා දැන් උතනදී මහත්තයා දැන් අහපු ප්‍රශ්නේ මුලින්ම මහත්තයා කිව්වේ අතීතේත් අවිද්‍යාව තියෙනවා, වර්තමානයේත් අවිද්‍යාව තියෙනවා, අනිත් අනාගතය තුල අවිද්‍යාව. එහෙම අපිට කියන්න බෑ. අතීතේ තුල අවිද්‍යාව තිබ්බා. ඒ නිසා තමයි වර්තමානයේ තුල අනිත් අවිද්‍යාව තුන අපි. නමුත් මාතෘ ඊළඟ නිමේෂයේදී ඕනෑම කෙනෙකුට මේ අවිද්‍යාව නිරෝධය කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. තේරෙනවද? ඊළඟ නිමේෂයේදී අවිද්‍යාව නිරෝධය කරන්න පුළුවන්. එහෙම නැතුව අතීතේ තිබ්බා, වර්තමානයේ තියෙනවා කියන තැන ඉඳන් අනාගතයේ අවිද්‍යාව තියෙනවා කියන කාරණේ අපිට ස්ථිරව කියන්න බෑ. තේරෙනවද? දෙවැනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මහත්යෝ කොතනක ඉවත් කැඩිලා බිඳිලා අලුතෙන් පටන් ගන්න තැනක් පිළිබඳ ධර්මයේ සඳහන නැහැ. පටිච්ච මහත්යා තුල ඔය සකස් වෙන සෑම සිතුවිල්ලකම මහත්යෝ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ගැබ් වෙලා තියෙනවා. තේරෙනවද? මහත්යා තුල සකස් වෙන එක සිතුවිල්ලක මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම ගැබ් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ මහත්යා යම් දවසක අවසාන චුතිසිත සකස් වෙලා මිය පරලව යන අවසාන පංච උපාදානස්කන්ධය කියන සිත තුල මහත්යෝ මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම ගැබ් වෙලා තියෙනවා. මේ එක සිත තුල සකස් තියෙනවා. මොකද මේ සිත සකස් උනේ කුසල් හෝ අකුසල් සිත සකස් උනේ කුමක් නිසාද? සංස්කාර නිසා. අවිද්‍යාව මුළුනේ අවිද්‍යාව. ඒ සංස්කාරයක් ඇති වෙන්නේ කුසල් හෝ අකුසල් සිත ඇති වෙන්න හේතුනේ මොකද්ද? අවිද්‍යාව තුල නිසා. තේරෙනවද? එනම් බලන්නේ සංස්කාර නිසා විඥානයේ අවසාන චුතිසිත සකස් වුණා. තේරෙනවද? එතකොට මේ චුතිසිතය ඊළඟට ප්‍රතිසන්දි චිත්තය හැටියට අනිත්‍යභාවයට පත් වුණා. එච්ච වෙන දෙයක් නෙමෙයි. දැන් මහත්යා තුල මීට නිමේෂයකදී ඉස්සෙල්ලා සකස් වුණා වූ සිත දැන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? එහෙනම් දැන් උතන මොකක් හරි කැඩීමක් වුණාද? කැඩීමක් වුණේ නැහැ. ගලා යාමක් සිද්ධ වුණා. තේරෙනවද? මෙතනදී අවසාන ප්‍රතිසන්දි චුතිසිත සකස් වුණා ගිය ජීවිතයේදී චුතිසිත මව කුසට බැස ගන්න මොහොතේම ප්‍රතිසංචිත්තේ බවට කැඩුනද කොතනක හෝ කැඩුනේ නැහැ. දැන් මීට නිමේෂයකදී ඉස්සෙල්ලා සකස් වුණා වූ හිත අනිත්‍ය වෙලායි දැන් ඔය හිත සකස් උනේ. කැඩීමක් සිද්ධ වුණේ නැහැ, ගලා යාමක් තමයි සිද්ධ වුණේ. තේනවද? ගලා යාමක් සිද්ධ වුණේ. තේනවද? ඒ ගලා යන මොහොතේ මහත්යාගේ ඔය ආයතන 6 10 15 වතාවක් නැත්තම් 100 වතාවක් මැරිලා ඉපදුනා මහත්යා දන්නේ නැති වුණාට. තේනවද? එනිසා නිරේතුරුව මහත්යෝ ආර් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේදී කොතැනකවත් කැඩීමක් බිඳීමක් නැවත කියන කාරණය තුලදී මේ අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන ඉඳන් ගලා යාමක් තමයි සිද්ධ වෙන්නේ. තේරෙනවද? මෙතෙන්දී අර චුතිසිත කියන්නේ නිරේතුරුම විඥානය කියන කාරණේ. විඥානයේ චුතිසිත හැටියට ගිය ජීවිතයේ සකස් වෙලා මහත්යාගේ මේ ජීවිතයේ අම්මාගේ මව කුසකට විඥානය බැස ගන්න මොහොතේ මේක ප්‍රතිසන්දි චිත්තේ බවට පත් වෙන අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය වුණාට පස්සේ නැවත එතන ඉඳන් ආයිමත් මාත්‍යවර නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ කියන ධර්මතාවය තුල ඉඳන් අර කලල රූපයේ මව් කුසේ ඉඳගෙන පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා.
ඒ පංච උපාදාන ස්කන්ධයේ තෘෂ්ණාවට අදාළව ඊළඟට යා උපාදානය සකස් කරගන්න. ඒතර උපාදානයට අදාළව භවය සකස් වෙනවා. දැන් මව කුසේදී ඒ කල රූපයේ තුල සකස් වෙන පංච උපාදාන ස්කන්ධයේ සකස් වෙන කල රූපයේ මව කුසේදී ගබ්සා වුණොත් ඒ ගබ්සා වෙන මොහොතේ කල් රූපයට සකස් වුණා වූ අවසාන චුතිසිතට අදාළව අන්න මහත්්‍ය අනිවාර්යයෙන්ම යාගේ උපාදානය සකස් වෙනවා. एक दर्वा कुशे पीडाव कि वेदना द्वेशन उपादान पच्चरपतल सतरापायतन महत्व मेकमे गलायक्त में पढ़च संपन्न क्रियावली मेकमे औदुगान कदन दे सकाशन सैम सिला मुल पठित संपन्न क्रियावली සකස්වන සෑම සිතුවිල්ලක් තුළම පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තියෙනවා නම් මහත්යෝ මේක නැවතිලා කැඩිලා එහෙම සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ මොකද ඒක ඒසා වේගවත් ක්‍රියාවලියක් ඒසා වේගවත් ක්‍රියාවලියක් මොකද මහත්යා මේ මොහොතේ සකස් කරගන්නා වූ අවිද්‍යාව නිසා සකස් කරගන්නා වූ ඔය එක සිතුවිල්ලක් තුළ සෑම නිමේෂයකදීම භවයක් නිර්මාණය වෙනවා භවයක් නිර්මාණය වෙනවා සෑම ඒ කියන්නේ මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම මෙතන තියෙනවා තේරෙන එක සිතුවිල්ලක් තුළ මුළු පරිච්ඡ සම්පන්න ක්‍රියාවලිය තියෙනවා තේරෙන නිසා අපිට මේක මේ වෙන් කරලා කඩලා මේක නිසා මේ හේතුඵල ධර්මයක් තමයි හේතුන් නිසා සකස් වෙන අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන සංස්කාර නිසා විඥානය සකස් වෙන හේතුඵල ධර්මයක් නමුත් මෙතනින් කැඩිලා ආයිමත් අතනින් වෙන් වෙනවා ආයි එහෙම දෙයක් මේක නෑ මාත්‍ර මේ එක සිතුවිල්ලක් තුළ මුළු පරිච්ඡ සම්පන්න ක්‍රියාවලියක් කියන්නේ භවය සකස් වීමක් මෙතන සිද්ධ වෙනවා ඒ කියන්නේ සෑම සිතුවිල්ලක් තුළම පටිච්ච සම්පාද ක්‍රියාවලිය අපිට සිද්ධ වෙනවා. ඒක සිතුවිල්ලක් තුළ අපේ හැමෝම ඒ කියන්නේ සියලුම පටිච්ච සම්පන්න ධර්ම ටික ක්‍රියාත්මකයි. ඒ කියන්නේ එතනින් මං කැඩුවොත් ඒක වැරදි කියන එක. කැඩීමක් වෙන්න බෑ. ඒ කැඩීමක් කියන්නේ මාත්‍ය ඇති කරගත්තා උචිතයක්. මාත්‍යා ඊළඟ නිමේෂයේදී මියපරලව ගියොත් ඒ අවසාන චුතිසිත සකස් වෙන අවසාන චුතිසිත තුළ මාත්‍යෝ දිව්‍ය තලයකට බ්‍රහ්ම තලයකට මනුස්ස තලයකට යන්න අවශ්‍ය සියලුම සාධකේතුදි ඒ පුංචි එක චිත්තය තුළ සකස් වෙනවා. අසුරුසන වගේ චිත්තයක අසුරුසන කියන්නේ කොයි වගේ පුංචි මොහොතක්ද ඒ අසුරුසන තුළ මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මේ සිතුවිල්ල තුළ තියෙනවා. ඒ සිතුවිල්ල තුළ තියෙන වෙන සම්මාත්ව ඒක අපිට ඔය දැනුමින් කවදාකවත් ඕක හිතන්න බැහැ. මොකද මේක වේගය තුළ දකින්න ඒ වේගය මොකක් වේගයේද විඥානේ වේගය. මැරෙන වෙලාවේ ලංකාවේ ඉන්න බිරිඳව උපාදානය කරන් තෘෂ්ණාවෙන් මැරුණා මාත්‍යෝ එක තප්පරෙන් යා මේ ලංකාවේ ගෙදර පරදත්ත රූපී ජීවි ප්‍රේතෙක් වෙලා ආයිමත් එයා ගුවන් යානාවෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ තේරෙන ඒසම මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මාත්‍යෝ ඒසා වේගවත් ක්‍රියාවලියක් ඒ වේගවත් ක්‍රියාවලිය තනියම ක්‍රියාත්මක ධර්මතාවයක් නෙමෙයි පංච උපාදානස්කන්ධේ ධර්මතාවන් එක්ක හා වෙලයි තමයි මේ කාරණේ ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ එතෙන්දී රූපය කෙරෙහි තියෙන වේගයත් රූපය කියන කාරණේ තුල තියෙන වේගයත් විඥානය කියන කාරණේ තුල තියෙන වේගයත් මේ වේගයන් දෙක එකට කැටි වෙලා තමයි මේ කාරණා පංච උපාදානස්කන්ධය කියන කාරණය පටිච්චසමුප්පන්න කියන කාරණයක් මේ වේගය අපි දකින්න ඕනේ. ඒක කවදා හරි අපි අවබෝධ ඥාණයෙන් තමයි දකින්නේ. රූපේ කියන කාරණේ වේගය ඥාන දර්ශන තුලින් අවබෝධ කරගත්ත කෙනා විඥානය කියන කාරණේ ඥාන දර්ශන තුලින් අවබෝධ කරගත්ත කෙනා මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ පංච උපාදානස්කන්ධ ධර්මතාවයේ කොයිසම් වේගයක්ද කියන කාරණේ අපි අවබෝධ කරගන්න ඉතින් හිත පොතක් බලනම් මාත්‍ය කවදාකවත් ඔක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා දැනුමින් මේවා බෙදන්නත් බෑ. දැනුමින් බෙදෙන තරමටම අපි තව තවත් විද්‍යාව වැඩි කරගන්න. සමාවෙන්න ඕනේ අපි හැමෝටම. මට එතන තාම මේ මට පැහැදිලිුන්නේ නැහැ අපි හැමෝටම. අර ඉස්සලා සංස්කාර පත්‍ය විඥාන කියනකොට විඥානය ගත්ත ප්‍රතිසන්ද චිත්තය ලෙස ඊට පස්සේ අපි ආයි තව අවස්ථාවකදී අර උපාදාන පත්‍ය භව ඒ භවයට අනුකූල ජාතිය එතන අපි මැරෙන අවස්ථාව විදිහට විස්තර කළා. එහෙම හිතමු අපි හැමදෙනේ අපි එහෙම මැරිලා ගිය පුදුලයා මම කියලා. එතකොට මම මෙතනට ආවේ අර උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන අදහසින්. එතකොට
මගේ ප්‍රතිසංතිත්තේට කලින් කිව්ව සංකාරපත්‍ය විඥාන කියන ඒ කොහොමද අපි හැමදේම සම්බන්ධ වෙන්නේ දැන් මහත්යම මෙහෙම සරල රේඛාවක් මෙහෙම ගහලා ඔතන අවිද්‍යාපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥානං කියලා මෙහෙම පල්ලෙහාට ගලාගෙන ගිහලා ওই ප්‍රශ්නේ මහත්යර දකින්න බෑ තේරෙනවද ඒ නිසා මහත්යම මේක මේ මේ ට්‍රෝමාක් හැටියට මොකද ඒකට කියන්නේ චක්‍රයක් හැටියට තමයි මේක දකින්නේ තේරෙනවද එතකොට මේ චක්‍රයේ අවිද්‍යාපත්‍ය සංකාරා ඒ අවිද්‍යාපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥාන කියන්නේ මහත්යම මේ ජීවිතේට අදාළ දෙයක් නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න. මේ ගිය ජීවිතේ. මාතේ ගිය ජීවිතේ අවසාන චුස්සිත ළඟට යන්න ඕනේ. තේරෙනවද? ඒතකොට ගිය ජීවිතේ එතනින් මේ චක්‍රය ඇඳගෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියන තැන තමයි මේ ජීවිතේ පටන් ගන්න. ඒතකොට මේ ජීවිතේ මෙහෙම පටන් ගන්න ආයමත් පංච උපාදාන ස්කන්ධය සකස් කරගෙන ආයමත් අපි තුෂ්ණාපත්‍ය උපාදානං උපාදානපත්‍ය භවෝ කියන තැනදී ආයමත් මේ රවුම මෙහෙම ගමන් කරනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ සරල රේඛාවක් ගන්න විග්‍රහ කරන්න අපිට බැහැ. මේ චක්‍රයක් තුල ගමන් කරන්නා වූ ගමනක් තමයි අපි මෙතන යන්නේ. තේරෙනවද? එනිසා මේ චක්‍රය තුන මහත්ව නිරේතුරුම අපි ගිය ජීවිතෙන් සකස් කරගන්නා වූ සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුල මෙහෙම ගමන් කරලා මේ ජීවිතේ ආයිම තෘෂ්ණාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බහුව කින්දනේද ආයිම මේ චක්‍රය තුලම යනවා. එහෙනම් මේ චක්‍රය නිවන්න නම් කවදා හරි මේක නිවීමෙන් තොරව ගැලවීමක් අපිට නැහැ. නමුත් අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ටපත් වෙනකොට අපි මේ චක්‍රයේ ගමන හීන කරගන්නවා. වේගය අඩු කරගන්නවා. තේරෙනවද? ඒ නිසා අවිද්‍යාව වැඩි වෙන්න අපේ චක්‍රයේ ගමන් වේගය වැඩි වෙනවා. ඒ නිසා මෙතන මේ ගම මේක මේ ජීවිතේට විතරක් ගැලපෙන දෙයක් නෙමෙයි පටිසම්පන්න ක්‍රියාවලියේ මහත්යයක්. පෙර ජීවිතේටත් අදාළයි. පෙර ජීවිතේ තුලින් තමයි මේව ගමන් කරලා අවසාන තුසිතෙන් ඊළඟ ජීවිතයට අපි යන්නේ. ඒ සමාගම මෙතන මේ චක්‍රයක් තුළ ඉඳලා මේක දකින්න ඕනේ. අපි කවදා හරි මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය නිරෝධය කරනවා කියන්නේ මේ මුළු චක්‍රෙම අපි නිවා දාන්න ඕනේ. එක තැනකින් නිවලා අපිට මේක කවදාකවත් කරන්න බැහැ. මොකද එක තැනකින් අයින් කරන්න බැහැ. මොකද මේක මේ චක්‍රයක් වගේ වටේ දුවන ධර්මතාවයක්.